හිතා මිට්ටුනි බටලන්ද රනිල් ඥානකට 280 ලක්ෂයක වන්දියක් ගෙව බව මේ වෙනකොට මාධ්‍යට වාර්තා වෙනවා මේ තොරතුරු ඉලි වෙලා තියෙන්නේ තොරතුරු දැනි ගැනීමේ පනත යටතේ මාධ්‍ය කරෙක් විසින් කරන ලද ඉල්ලීමක් අනුව හානිපූර්ණ සදහාමන කාර්යාලයේ තමයි 280 ලක්ෂයක වන්දියක් ගෙවලා තියෙන්නේ මේ වන්දිය බටලන්ද රනිල් ගෙවලා තියෙන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ඇතුව ඥානකට 280 ලක්ෂයක් ගෙවනකොට අපේ රටේ බහුතරයක් දෙනා හාමතෙයි හිටියේ මිතුනි ඥානක්කගේ දේවාලයේ වටිනාකම තක්සේරු කරලා තියෙන්නේ රජයේ තක්සේරුකරු හැබැයි මේ වාර්තාව රහසිගත වාර්තාවක් උන්ට වන්දි ගෙවන්නේ අපේ සල්ලි වලින් හැබැයි උන්ගේ දේපල තක්සේරු කරේ කොහොමද කියන එක අපට හංගනවා මිතුරුනි බටලන්ද රනිල් ඥානක්කට 280 ලක්ෂයක් ගෙවනකොට අපට කිව්වේ මේ රටේ ගුරුවරුන්ට padi වැඩි කරන්න සල්ලි නැහැ ඉස්පිරිතාල වලට බෙහෙත් ටික දෙන්න සල්ලි නැහැ. ඉස්පිරිතාල වලට උපකරණ ටික ගෙවන්න දෙන්න සල්ලි නැහැ. පාසල් ටික නඩත්තු කරන්න විදිහක් නැහැ. හැබැයි ඥානකට 280 ලක්ෂයක් ගෙවන්න තරම් සල්ලි රනිල්ට තිබ්බා. මිට්ටෝනි පටලන්ද රනිල් පහුගිය කාලයේ පුරාම Tamanට කඩේ ගිය හැම එකාටම කොන්දේසි විරහිතව ජරාව දුන්නා. මේක තමයි පෞගිය අවුරුදු 70 පුරාම මේ රටේ සිද්ධ වුණේ. ඒ ප්‍රතිපලයක් විදිහට තමයි දුක් විඳින අපි හාමතේ හතේ හත බැදිලා අදත් ජීවත් වෙන්නේ. අනිත් කාරණේ තමයි මිතුරුනි පෞගිය කාලය පුරාම විවිධ ප්‍රදේශවලදී ගෑස් ටැංකි පිපිරලා මැරිච්ච සා තුවාල ලැබපු එක මිනිස්සෙකුටවත් අද දක්වා සත පහක වන්දියක් ගෙව්වේ නැහැ. රනිල් නිරන්තරයෙන්ම කියපු කතාව තමයි ඒ වන්දි ගෙවන්න ආණ්ඩුවට සල්ලි නැහැ කියලා. හැබැයි ඥානකගේ දේවාලේ නඩත්තු කරන්න 280 ලක්ෂයක් ගෙවන්න තරම් රනිල්ගේ භාණ්ඩාගාරයේ සල්ලි තිබ්බා. මිට්ටෝනි අනිත් කනගාටුදායකම කාරණේ තමයි මේ රටේ ඡන්දි තිබෙත් නැත්තේ සල්ලි නැහැයි කියලා. එහෙමනම් ඥානකට 280 ලක්ෂයක් ගෙව්වේ ඇයි කියලා මේ කාලකන්ණි පාහරයන්ගේ බෙල්ලෙන් අල්ලලා හොල්ලලා අහන්න අපට අයිතියක් තියෙනවා. මොකද මුන්සෙල්ලම් කරන්නේ ඔබෙත් මගෙත් ජීවිත සමග. බටලන්ද රනිල් ඥානකට 280 ලක්ෂයක් ගෙව්වේ තමන්ගේ ගෙදර බූදලෙන් නෙමෙයි. ඔබෙත් මමත් බොහොම අමාරුවෙන් භාණ්ඩාගාරයට ගෙවපු ඍජු සහ වක්‍රබදු පාවිච්චි කරලා. ඒ කියන්නේ ඔබත් මමත් බොහොම අමාරුවෙන් පාන් කාලෙන් ප්ලේන්ටියෙන් ගෙවපු සල්ලි පාවිච්චි කරලා තමයි ඥානකගේ දේවාලේ නඩත්තු කරේ. ඥානක කියලා කියන්නේ කාලයකට උඩදී රෝහලක හිටපු සුළු කම්කරුවෙක්. මේ රටේ ඉන්න බංකොලොත් මානසිකත්වයක් තියෙන කාලකන්ණි පාහර දේශපාලුවෝ සහ මිනිස්සුන්ට ආයුධ අමෝරාගෙන ඉන්න කාලකන්ණි හමුදාවේ ලොක්කො ගිහිල්ලා මේ අමන ගෑණියගෙන් සාත්‍ර අහන්න පටන් ගත්තා. ඒ ප්‍රතිපලයක් විදිහට තමයි මුළු රටටම කෙලෙවුනේ. ඔබට මතකනම් එදා මේ රටේ මිනිස්සු තමන්ගේ බඩගින්නට එරිබ අරගල කරන වෙලාවේ ඥානක්කා නිරන්තරයෙන්ම ගෝඨා වෙනුවෙන් යාග හෝම කරා. මිට්ටුනි ඥානක්කට පළවෙනි වතාවට ගේ හැදලා දීලා තියෙන්නේ විජේදාස රාජපක්ෂගේ කොල්ලා. මේ රටේ ඉන බෞතරය දේශපාලඥයෝ කොන්දේසි විරහිතව මානසිකව බංකොලොත් වෙලා ඉන්නේ. මුන් සියලුම දෙනා අන්ධ විශ්වාස පස්සේ කොන්දේසි විරහිතව යනවා. උන්ට කැමැති අම්මණ්ඩි කෙනෙක්ගේ රෙද්ද අස්සකට රිංගන්න අයිතියක් තියෙනවා. හැබැයි ඔබෙත් මගේ ජීවිත සමග සෙල්ලම් කරන්න අයිතියක් නැහැ. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. අන්න ඒ නිසා ඒ සඳහා හැකියාව ඇති දක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායම සමග අපි පෙරුණටියම්. මිත්‍රෝනි අදත් ජයග්‍රහණය නැමැති බව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න.